සුවාකුසලේ සුදම්මි සු. අතිගෞරුවාර මහා සංගරත්මෙන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පිින්වතුනි පින්වතියෙනෙ. අපි ගේවර සාකච්ඡා කරා, කාමි සු මිච්චාචාරාකෙන අක්සලය මේ දසසු අකුසලේ සු දම්මේ සසු කියන සාකච්ඡා මාලාවට අනුකූලව. මෙන මේ කාමේ සුමිච්චාචාරාක නක්සලේ පිළිබඳව අපි සාකච්ඡා කරගෙන ගිය මූලික වශයෙන් කාමේ සුමිච්චාචාරා කියන්නේ මොකක්ද කියන කාරණය තමයි අපි විස්තර කරේ අපේ තැනදිකිවෝ ඇතනින්ඒ හාට එයට හේතුව කවරේද එ නිරෝධ කරගන්න කෝහම දේ නිරෝධ කරන මාර්ගය මකක්ද්ද කියන කාරණ අප ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දවසත් මට අවශ්‍යතාවයක් ති නො මේ කාමී සුමිච්චාචාරා කියෙන අකුසලේ පිළිබඳව ගැම්ඹුරෙන් තවදුරටත් විග්‍රහ කරන්න ඒක නිසා වෙලාව අපි යෝොදවන්න ඇැතුව අපි කෙලින්ම බලමු කෝමදේ කාරණාව සිද්ධ කරගන්න කියලා. ඔබට මතක ඇති මෙන්න මේ කාරණාව අප අවසාන වශයෙන් කතා කරා මේ කාරණාව තුළේ අපි කතා කරන්නේ කාමි සුමිච්චාචාරා ඒකට අදාළව කාය සංකාරය තමයි නිච්ච කරගෙන, විද්‍යාකදාගෙනකුසලයක් සිද්ධ කරන්න කියලා මේකෙද ගොඩක්වෙලාවට කාටරිය අදහසක් එන්න පුළුවන් චේතනාහම් භික්කවේ කම්මම් වදාමින්. මෙනින් චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කෙනෙකට අනුව චේතනාව මේක චේතනාව මේක සිද්ධ කරගන්න කර්මය මේක වගේ අදහසක් ගන්න පුළුවන් එතකොට චේතනාවම කකද පානාති පාතා චේතනාව අධින්නාදානා චේතනාව කාම සුමිච්චාචරා චේතනාව මසාවාදා චේතනාාව මේ විදිට අපිට හිතෙන්න්න පුළුවන් ඒ චේතනාවට අදාළව කාය සංකාරේතමයි නිච්ච කරගෙන අකුසලයක් කරගන්න කියලා හිතන්න පුළුවන් හැබැයි පින්නතුනි ඒක වැරදි ඒක වැරදි ඒ කාරණය නෙමේ මිතන විස්තර වෙන්නේ එනම් විස්තර වෙන්නෙමකදම හිතන කාරණා මේ පානාති පාතා කියල අපිට චේතනා නෑ පින්නතු අධන්නාදානා කියල චේතනා නෑ. කාමි සුමිච්චාචාරා කියල චේතනානෑ මේ ලෝක චේතනා තුනයි චිත්තේ තනන්නේ තුංගහා කාරයට මොනාද චේතනා කාය සංකාරෝ කියන චේතනාව වචී සංකාර කියන චේතනාව මනෝ සංකාර කියන චේතනාව මේක විබංග ප්‍රනයක අවිිධර්ම පිටකේ විබංගප්‍ර කරනයක පටිස් සමුපාද විභංගයටට අදාලව පලවිිණි පිටේම තියෙනවා තත්ත කතමක් අවිද්‍යාපච්චා සංකාර කියන්නෙමු කද්ද මේකේ ද අවසාන හරයතියෙනවා කාය සංචේතනා කාය සංකාරා වචී සංචේතනා වචී සංකාරා මනෝ සංචේතනා මනෝ සංකාරා. එහෙනම් චේතනාහම් භික්කවේ වෙන්න මොකද්ද මෙන්න මෙතන එදකොට චේතනාව ඕක චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියන්නේ මෙන්නමී තාව කවර චේතනාද මේ කාය සංකාරා වී සංර මනෝ සංකාර කියන චේතනාව නිච්ච කරගත්තොත් නිච්ච කරගත්තොත් එහෙමත් නැත්තං අවිද්‍යාවක් යොදාගත්තොත් මොකදද වෙන්නේ. අකුසලේ නම්බු අකුසලේ නම්බූ අකුසලේ නම්බූ තම්මම් වදාමි සිද්ධ වෙන. මොනවද මේයක් සල ඔන්න දහයක් තියෙන. මොනවද මේ දහය පානාතිපාතා අදින්නාදාානා කාමිසුමිච්චා චා මසාවාදා, පරුසාවාචාප, පිසුනාවාචා, ප්‍රලාප, අභිද්්‍යා දෝමනස්ස මිට්‍යා දිිට්ටි කියෙන මෙන්න මේ අකුසල් දහය ඔන්න කර්ම ඕ ඇතමයි පෙන්න්නතුනි කර්ම. එතකොට මං ඒ කර්ම අසුරු කරගෙන තමයි තුනකට වෙෙන්කල්ල පෙන්නුවේ පානාාතිපාත අධින්න අදානා කාමි සුමිචාචාරා කියන කර්මයට චේතනාව මකක්ද්ද කාය සංකාර කියෙන චේතනාව නිච්චකරගත් හමතමයි පානාතිපාතා වෙන්නේ. අධි අදානාවවෙන්නේ කාමි සුමිච්චාචාරාව වෙන්නේ නැත්තැන් අපිට දෙෙන්න්න බලන් . නාති පාතාාව වෙනන සතුන්මරුණ චේතනාවක් තිෙන්න්න ඕන කියලා සතෙක්ට නිදවන සතෙක්ගේ ප්‍රාණය අතිශයෙන් පහත් කරන චේතනාවක් තිෙන්න්න ඕන කියළ නෑැපින්නතුනි ඒ චේතනාව වෙනකොට කෝච්චිය ගිහිල්ලා ඉවයි ඒ චේතනාව වෙනකට බකුසලේඩත් පෙටලා ඉවරයි ඔබමොකද කරන්නේ සතෙක්හා සම්බන්ධව වෙනත් ප්‍රාණික්කා සම්බන්ධව කාය සංකාරය නම්බූ චේතනාව තමයි ඔබට ඕනු ඉදිරි පවත්වන්න පුළුවන් කියන අවිද්‍යාසාගත අදහසෙන් යුක්තව ඒ අකුසලේ දක්වා පානාතිපාතාව දක්වා පරිවර්තනය කරගන්නේ. ඒ වගේම වෙනත් කෙනෙකුගේ දෙයක් එහෙම හැඳින ගැනීමක් තියෙන දෙයක් එහෙම සංඥාවක් තියෙන දෙයක් ඒ කාය සංකාරයක් භාවිතා කර හෙම චේතනාව භාවිතා කරගෙන වසගේට ගන්න පුළුවන් කියෙන නිච්ච කියන අවිද්‍යාසාකත අදහසිංයුක්තව අධි ආදානාකන අකුසලේ සිද්ධ වෙනවා. ඒ වගේම කාය සංකාරයක් භාවිතා කරගෙන, කාමේ වරදක් සිද්ධ වන්න තැන සිද්ධ කාමේ වරදක් වෙන විදිහර නිච්ච කර ගැනීමක් අවිද්‍යාවක් කදගත්තො තේකිනා කාමි සුමිචාචාරා කියන අකුසලයට වැටනු. ඒ නම් පින්නතුන අපිමි මේ දස අකුසල් චේතනා නිමේ දසාකුසලේ කියන්නේ කර්මයක් චේතනා තියෙන්නේ කායි සංකාර වචී සංකාර මනුව සංකාර විදිහයට මංගේ කාණය යොදාගත්ත මගින් කෙනෙක්ගට ප්‍රශ්ණයක් ඇහවා මේක මෙහෙම දැක්කාම. ෙනට හිතනවා කියලා පානාාතිපාතා නම්බූ චේතනාවට අදාලව කාය සංකාරයයේ නිච්ච කරගෙන නේදක්කුසලේ හදන්න කළ ඒ එක බැරදි එහෙමකක්නමේ කාය සංකාරයමකද්ද කාමේ වරදවා හැසිරීමට අදාලව ඒ සංඥාවට අදාලව ඒ වරද කිරීමට සඥාවට අදාව නිච්ච කරගෙනීම සිද්ධරත්ම ඇක සසේ සිද් වෙන්නේ. දැන්ඔොට හිතන ඇති කොහොමද කාය සංකාරයේ කාමි වරදක්වෙන විදිහට භාවිතා කරන්නලලා ඒ සංඥාවට අනුව ඒ හඳර ගැනීමට අනු භාවිතා කරන්න කියලා අන්න ඒක තමයි අද දවසේ අපි මේ අවස්ථාවදී විස්තර කරන්ට අවශ්‍ය වෙන්නේ කොහොමද මේ කාමෙ දැන් අපි කතාර කලින් වතාව කාමය කියන්නම කක්ද පෙනීම ඇසීම ගඳසූන් දෙැනීම රස බැලීම ස් පර්ශය විඳීම සිතුවිලි විඳීම සිතීම කියන කාරණා නම්බූ කාමය කොහොමද වරදක් වෙන්නේ. අන්න ඒ සරල උදාහරණයක් ඇසුරින් අපිට කතා කරලා ඒක ඇස්සුරින් අපිට බලන්න පුලන් කොෝමද කාමී සුවිිච්චාචාරා වෙන්න කියන තැනට අප ගියානන්. අපේ කතාවද තවදුරටත් මේ කාමි සුමිච්චාචාරා කියන්නේ මුොකක්ද කියන එක පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබිෙනෝම් ඉතින් මම සරල උදාහරණයක් ගන්න මේකර චුට්ටක් වෙලා යයි හැබැයිම මේ කතාවක් වගේ කියන්න කොහොමද මේ කාමය වරදක් විදිහට කාමය කොහොමද වරදක් විදිහට භාවිතා කරන්න කියලා කාමය වරදක්වෙන්නේ කොමද ඕක තමයි ප්‍රශ්නී කට දැන් ඔ පනවා ඇති ප්‍රශ්නය කාමයනෙමී ප්‍රශ්නය කාම වරදක් වෙනට බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රක්ටිකල් දකිව්ුවොත් කාමය වරදක් වෙන විදිහට පාරාජිකාවක් පනවල තියෙනවා උපසම්පදා භික්ෂුවට උපසම්පදා භික්ෂූන් වහන්සේට ඔන්න කාමයම වරදක් වෙන විදිහට පාරාජිකා කියන විිය නීතිය පනවල තියෙනවා එනිසා උන්වහන්සේට කාමය හැසිරෙන්න්න එකන්නේ විශේෂම ලිංගිකත්වය ඇසුරු කර ගත්ත ඒ කාමය හසිරෙන්න්න බැහැ කාය සංකාර විදියට එතකොට ගිහිපාර්ශවයට තතාගතයනන් වහන්සේ මේ වරදක්වෙන විදිහඇතමයි විස්තර කලලා තික සම්පූර්ණ වෙනස් එතකොට ගි පාර්ශවයට කාමය නෙමී ගැටලුව තියන්නේ කාමය වරදක්වුණුත් තමයි ගැටලුව තින්නේ. එනම් කොහොමද මේ කාමය වරද කරගන්න කියන එක අපි බලන්නට ඕන මෙන මේකට ප්‍රධානම හේතුව තමයි සමාජ සම්මතය සමාජ සම්මතය අනුව තමයි මේක වරදක් වෙන්නේ. එද මේ දසහ කුසලට මේ සමාජ සම්මතය හරිම වැදගත් මේ සමාජ සම්මතය ඇසුරු කරගෙන තමයි මේ කාමය වරදක් වෙන තැනට න්නේ අන්න එතන තමයි ගිහි පාර්ශවයට කාමය සුමිත්‍ර වෙන හැටි ඒ කාය සංකාර ඇසුරු කරගෙන සිද්ධ කරගන්න හැටි ඒ එක වරදක්වෙන හැටි එක කුසලෙකට වෙ හැටි විග්‍රහ කරන්නේ එනම් අපිට මේකෙද සමාජ සම්මතිය දැන ගනීමත් අතිශය වැදගත් එෙනවා මේ කාරණය හරියට තෝරාගන්න මං හොඳදම දන්නවා මේ කාරණාවකිව්වට පස්සේ ඔබ ටිකක් සෑහෙන්න කල්පනා කරන්නට ගනී හැබැයි බෙහෙම තමයි මේ කාරණාව දැනගත්තට පස්සේ ට බයට්ටේන දුක්කාග එක පේරන ගන්නවා මේ අපි භාවිතා කරන ලෝකය මොහොතක්වත් වසගට ගන්න සුදුසු නැති ආදේනව පිරිච්ච ලෝකයක් අපිට බයහිතෙනක හන්න දෙයක් නැහැ එහෙම ලෝකයක් තමයි අපි වසගට ගන්න හදන්නේ අපි ඉති බලමු කොහොමද මේ ගිහි කෙනෙක් කාම මේ වරද්දගන්න කියලා. මේකද සරල විදියට මම මේ කතාවක් විදියට විස්තර කරන්න මමවිති චිත්තනා දින්න ච්චට දක්ෂය නමුත් අපි මේක පුළ පුළුවන් ඉදිට බලමු තාත්තා කෙනෙක් ඉන්නවා මේ තාත්තා තාත්තයි අම්මයි මේ දෙන්න එකතු වෙලාම කක්ද වෙන්නේ දරුවෙක් හැදෙනවා මේ දරවා පිරිමි දරුවෙක් පි දරුවක් ඒවගේ තව අම්මකුයි තාත්්‍යක ඉන්නවා මේ දෙන්න එකතුවීමෙනුත් ගැහැනු දරුවෙක් හැදෙනවා දැන් එකමකුයි තාත්තක වයි නිසා පිමිදරුව බි වෙනවා තවම්මකවි තාත්තක ගැනුදරව බිහි කරනවා මෙන්න මේ දෙන්න මේ දෙන්න මොකද වෙන්නේ මේ දෙන්න යාලුවන යාලුවනවා කියැන පෙන් සම්බධාවයක් ඇති කර ගන්න ප්‍රේම සම්බන්ධතාවය දැන් මෙන්න මේකෙද කොහොමදකාමේ වරදවා හැසිරෙන් ගෙන මංගන්න බිස්තර කරන්න මේ පිරිමි කෙනා පිරිමි දරවා මේ පිරිමි දරවා මේ ගැහැු දරවාත් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්න කොට මේ ගැහැනු දරුවාගේ අම්මලාගෙන් ඇහුවි නැත්තා ඒ ගැහැනු දරුවාගේ අම්මලාගෙන් අහලා කැමැත්ත තෝරාගත්තය නැත එකොල්ොගේ කැමැත්තර ඇතුව ඒ ප්‍රේම සම්බන්ධතාවය ඇතිකරගත්තොත් ඒක කාමේ වරදවා හැසිරීමක් වෙනෝ පලවෙනි වැර ඇත්ත ඇරිදි ඒදැ පලවෙනි වැරඇත්ත අපිහිතමු පිදරවා ගහැන දරවා ඇද ගැනුදුව තමයි මේ ප්‍රේම සම්බන්ධතාවයට මූලික වෙන්නේ හෙම සමාජයකුත් තියෙනවාන.ඒ ගැහන දරවා පිමි දරුවත එක්ක යාලාලුවෙනකොට ප්‍රේම සම්බන්ධතාවයක්ක් ඇති කරගන්නකොට පිරිමිදරවාගේ දෙමාපියන්ගෙන් ඒක ගැනාවසරගත්තින ඇත්ත මේ එක පැත්තකට විතරක් වෙන එකන්නෙමේ ගැහැනුදරවා කා මේ වරදක් කරගන්න. ඇයි මේක වර දක් වෙන්නේ වරදක් වෙන්නේ පින්නතුනි පිදරුවටත් ගැහනු දරටත් මේ ලෝක මනුස උපත්තියක් ලබා ගන්න මේ අම්මයි තාත්තයි ලොකු අවස්ථාවක් දෙනවා ඒම අවස්ථාවක් අරගෙන තාත්තගේ සම්පූර්ණ පෝෂණය අරගෙන ඒ වගේ මවගේ සම්පූර්ණ කල්බන්ඳධ නැත්තක තින පෝෂණය අරගෙන මෙහම අවස්ථාවක් එක්ක උපත්තිය ලබු. එතන මෙතන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා එහෙම කෙනෙක්ව ඒගොල්ලොන්ගේ අවසරයකින් තොරව කසාද බඳන්න නෙමේ යාලු වෙන්නවත් ැ ප්‍රේම සම්බන්ධතාවයක් කදාගන්නත් බැහැ ඒක හදාගත්තොත් ඒක කාමයේ වරදක් වෙනවා ඇයි මේක සමාජ සම්මතයක් මේ සම්මතය නිසා තයි මේ සමාජ සම්මතය නිසා තමයි මේක වරදක් වෙන්නේ. ඔන්න ඕක නිසා තමයි ඉස්සර සමාජාලල ඉසර ය කතා බලන්න කොට ගොල්ො වේ නාටිහිෙන් බැලවන ඒ කතාාවල ටක් මංකයන් ටිකක් ඇතතීති මට ටිකක් වයසිද මටයෝ මතක්කෙන ඉති ඈතතීතය කතාාවල ඔය ප්‍රේම සම්න්ධතාවට පිමිළමයි විශේෂ ගෑනුලළමයන්ග අහන්න හම කියන ෙදර හිල්ල අමගෙන තාත්තගෙන හන්න ඇත අප තාත්තගෙන් හන්නවා ඇවිල්ලයියේ ඔයිඉදිරතයි මන් දැකල තියනවය කතා ඉති ඒ ඒ කාලි මේ සංස්කෘතිය තිබ්බ මේ සමාජ සම්මතය තිබ එතකොට ගැනු දරුවෙක් එහෙම ආවට ගියාට පිරිිමි දරුව එක එක හාදකන් තියන්නේ නෑ ඒව දෙමවපියන්ට කියන්න ඕන එහෙම සම්මාජයක් ඉඳර තමයි අද මේ තැනට ඇවිල්ල ඉන්නත අපි කොච්චර අපගමේ වෙලා නැ ඉංග්‍රි ායගෙන ඩවත් පෙලාදිගක ලබි කල්පනා කරන්නට ඕන මේක කසාද වඳින්න ඕනෙම නෑ හරින් පන්නගෙන යන්න ඕනෙම නෑ යාල වනත් මේ කාමය වරදවා හැසිරීමක් සිද්ධ වෙනවා. හැබැයි අපි හිතමු අම්ෙකු තාත්තවකට පිරිමි දරුවක් ඉන්නවා හැබැයි ගැහැනුදරුවෙක් ඉපදිලා ඉන්නවා අම්ම හරි තාත්හරි දෙන්නම නෑ ඔන්න චාන්සකත් තියෙනවගෙන හිතෙන. මකද ජාසික දැන් අම්මදාත්තයි අවසරගන්න ඕනි නෑ. ඔන්න එෙන යාලුව නවන කාමේවරදදා හසිරෙන් නැතින් යාලුවෙන් මකත කරන අම්මල තාත්තර නැති ගෑම්දරෙක්වාගෙන යාලුවෙන් නො අන පැතර මේක අදාළයි. හැබැයි ඒ මනා කියල බෑ මේ ගැහැනුදරුවාගේ යම් කිසි බාරකාරයෙක් කිටියො. යම්කිසි භාරකාරයෙක් කිටියුතු. එයාගෙන් අවසර ගන්න ඕ. ඒමත් නැත්තම් මේ ගෑනුදරුවාට යම්කිසි අයිය කෙනෙක්. අයිය කෙනෙක් හම නැත්තන් අක්ක කෙනෙක් හම නැත්ත එත් එක් ඉන්න නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නව නම් ඒ අයිගේ කැමැත්ත කාගින් හෝ ගන්න ඕ එහෙම ගත් උත්තමයි ආය මේ ගොල්ලොන් කාමේ වරදවා ඇැසිරීමක් සිද්ධ නො වෙන්නේ හැබැයි හෙම ගත්තේ නැත්තන් ඒකත් කාමේ වරදවා ඇසිරීමක් සිද්ධේ න ආයි සමාජ සම්මතයට අදාළ මේ අනිප පැත්ේ හෙමයි පිරිමිදරුුවගේ අම්මල තා අත්තර නෑ කියලත් බෑ ගැහැනු දරුවා හදකමක් පවත්තනවා නම් ොකක්ද කරන්න වෙන්නේ අහන් ඕන ඒ පිරිමි දරුවාගේයම් කිසි අයිය කෙනෙක් අක්ක කෙනෙක් එහෙ නැත්ත නං කෙනෙක් මල්ලි කෙනෙක් ඒ අයගින් අහලා අවසරගන්නඩ ඕන එතකොට තමයි මේ රදවා හැරීමක් සිදධනෙන් නැත්තං කාම රදවා හැසරීමක් වෙන මෙ මේ නිසයි පින්නතුනිි අපේ සිංහල සමාජ ක්‍රමයේ කසා දෙයක් බඳිනකොට ඔබ හොඳට දන්නව ඇති අම්ම තාත්තලාගෙන් අවසරගෙන ඊට පසේ නෑෑයන්ට මේ කතාව කියලා කාඩ් බෙදලා හොටෙල් බුක්කල්ලා තැනක් බුක්කල්ලා මේ ඔක්කෝම නෑදෑ පරම්පරාවට මෙන්න කියලා ඔක්කෝමල ඉස්සරහා අරමුණවද අස්ටක කියලා අත්සංකරලා මේ සමස්ථ ඥාති පරපුර ඉස්සරහාම තමයි ගිවිස ගන්නේ. එහෙම ගිවිසගෙන තමයි මේ අය කාමයේ යෙදෙන්න්නේ එමං එහෙම වචනය භාවිතා කරන්න. එතට එගොලොම් පවුල් කන්න ඊට පස්සේ. එහෙම කරේ නැත්තං. ඒගොලොම් කොතනටද වැටන්නේ කාමේ වරදක් කරනවා මොකක් නිසාද සමාජ සම්මතයට පට හැනිව ගියා කියලා වරදක් කරනවා. ඒනම් බොම පැහැදිලිපින්න තුනි අපිට කාමේ වරදක් නොවෙන්නට පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්ද බැරිද පුළුවන්. නැත්තන් අපි මේ කියන ධර්මය පින්න තුනි ගිහිජීවිතයට ප්‍රායෝගිකනෑන එතකොට ඒ ගිහි පක්ෂයට අසාධාරණයක් කරෙනවා මොකද සමහරක් කලාවට දැකලති නවාම සෝඩබෝතලයක් ැඩුවගේ බණචුට්ටක් ආගත්ත ගම ගිහි පර්ශයමකද කරන්නේ පැවිදි නැත්තං ස්වාමීන් වහන්සේ මෙහැණින් වහන්සේ කෙනෙක් විදිහට ගෙදර ඉඳං රඟපාන්න පටන් ගන්නවා. ඇයි මෙයාලා කාමේ වරදවා හැසිරීම දන්නෙත් නෑ කාමිසු මච්චාචාරාව හරිට දන්නෙත් නෑ මේකින් වෙන් එන්න කියෙලා හිතාගෙන්ෙන දකිිල මමු දන්නෙත්නෑ මේ කොලොන් හැසිරෙන්න්න ගන්නවා ස්වාමින්න් වහන්සේ කෙනෙක් මෙහෙණින්න් වහන්සේ කෙනෙක් විදිට ගහිජීවිතේ. දැම්මකද වෙන්නේ ගිහිජීවිතය ඇතුළ මේ අවුල් වියවුල් බවට පත්වෙනවා. ඒ අශ යුතුකාටික සිද්දවෙෙත්න ඒවශ්‍ය වගකීම්ටික සිද්ධ වෙන්නත්න ඒකාරණ රියට සිද්ධ වෙන්නෙත්නේ අන්තිමට පන්සලේ ඉන්න ඕන කෙනා ගෙදර ඉඳලා ගෙදර ඉන්න ඕන කෙනා පන්සලේ හිටිය වගේ වැඩක් වෙනවා. ඉතින් මේ කාරණාව ඇතුල හොඳට තේරුම් ගන්නට ඕන ගිහි පාර්ශවේසා පැවිදි පාර්ශවය ගොල්ලොන්ගේ වටපිටාව දැනගන්නට ඕන ගිහි කෙනෙක් කවදාවත් පැවිදි කෙනෙක් විට ගෙදරඟ පානයන්න එපා එහෙම අපහසුන ඒෙන පැවිදි වෙන්නට ඕන. හැබැයි සෝඩ බෝතලේ ැඩුවගේ පැවිදිවෙන්නත් එබ පැවිදිකම ධර්ණ කෙනෙක් දන්නවා ඒක හිතාගන්න වැරි ලේසි කාරණයක් නොවන වගේ ඒක ඔල හිතන තරන්න ලේසි නැහැ ඒක මට ඇපවෙන්න පුළුවක් මොක දමං ගිහිවවින්දලා පැවිදි වෙච්ච නිසා ඕනෑම් කෙනෙක් පැවිදින්නේති ගිවිඳදල තමයි හරදි හැබැයි පැවිදි පාර්ශවයටට ස්වාමන් වහසේට මෙහන් වහන්සේටටත් පන්සලකඉන්නකොට ගහිවඉන්න බෑ එතකට උන්වහන්සේලා පැවිදි විදියට ඉන්න ඕන නැත්තන් එතනත් අවල්ියවුල් බවට පත්වෙනවා ඇති මේ දෙපාර්ශවේයටම නීති දාන්න බැහැ හැබැයි ඔලුවට ටොක්කක් යැනල කියන්නේ මේ විදිර පොඩ්ඩක් හිතන්න ගන්න නැත්තං සම්පූර්ණ මේක අලකලංචයක් බවට පත්වෙනවා ඉන්න තැන මතක නැතුව. ඉතින් මේ හිද තමයි අතාගතයන් වහන්සේ මේ කාමි සුමිච්චාච අආරාව සමාජ සම්මතයට අනුව ගීපාර්ෂවයට නිවැරදිවිදියට විග්‍රහ කරලා තියෙන්නේ මෙතැති කොහොමද කාමී වරදක් වෙන්නේ කකාමිංවෙෙන් වෙන්න කියන්න බැහැගහි අයට එහම් පැවිදිවෙන්න ඕන හෙමත් ැත්තම් ඒයට අස්ථාවත් යන ගිහිවිඳල කාමෙන් ෙන් වෙන්න ඒ අවස්ථාව තමයි පොය දවසට සිල්ගන්නන්න කියන්නේ පන්සට විල්ල සිල්රේදක් පුරෝගෙන උදේ පාන්ද මි සමිච්චාචා වේරමණි කෙල්න මේ සසාමාධන් වෙන්නේ අබ්‍රහ්ම චරයා වේරමණී කෙල සමාදන් වෙන්නේ අන්න ඒ සිල්ගන්න පිරිසට එදා දවස පුළුවන්කම ලැබෙනවා හාමුදුෘ කෙනෙක් මෙහෙන් වහන්සේ කෙනෙක් විදිහට දවස ගතකරන්න එතකොට ගිහි අඇවිල්ලා දානි දෙනවා ඒ කටයුතු කරනවා ප්‍රත්්‍යවීක්ෂා කරලා ඒවලඳලා ඒ දවස ගත කරන්න පුුවන් හවස යනකොට සිල් පවාර්ණය කනවා ගැන්න නැවතත් පංච සික්ෂාවට නැත්තන්. පංචි දුස්් ඇරතෙන් තොර වෙනවා කලා අධිෂ්ඨාන කරගෙන තමයි ගෙදර යන්නේ ොකද අබ්‍රම්ම චරියා වේරමණින් ගෙදර හිටියොත් වෙන ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න සිද්ධ වෙන ඒක හින්දා මතක තියාගන්න ගිහින්දාලා හාමුදුරගෙනෙක් විදිර මෙහන් වහසේ කෙනෙක් වි රංඟපාන යන්න එ පාමන් කාටුවත් බනිනවනිමි එක රඟපාන්න බැහැ. ඒ වගේම පැවිදි ස්වාමීන් වහන්සේලා මෙහෙන් වහන්සේලාටත් ගිහි ඇවිදියට රංගනයේදිනක අධිශය බයන්නකයි වෙන්නේ අවැඩක් පැහැදුවන්ගේ අප හැදීමටත් වඩා පැහැදුවන්ගේ අප හැදීමටත් ඒක කාරණයක් වෙනහින්ද ඒ කාරණාවත් අපිට වගකීමක් විදියට හිතේ තියාගන්නට අවශ්‍ය පෙනවා ඉරි මේ කාරණාවටිකත් දිග්ගහිල ගියහින්ද ං මේ කාරණාවෙන් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉති මේ කාරණාව ඇතුලි ඔබට පැහැදිී කෙන මං හිතනවා කාමේ සුමිච්චාචාරාව කියන කාණය අපි ික් ලිහාගෙන කොහොමද මේ කාමේ වරදක් වෙන්න කියන කාරණය අපිටිකක් ලිහාගෙන මේක ඇතුලින් අපි අද දවසේ තවමත් මේ විග්‍රහ කරගන්නන්නේ කාමේ සුමිච්චාචාරා කියන්නේ මකක්ද කියන කාරණය හෙද මතුවට අපි කතා කරන්න බලාපොත්තුයමු. ඒ කාමේ සුමිචාරාවට හේතුව කවරේද. ඒ කාම සුමච්චාචාරා නිරෝධ කරගන්න කොහොමද කාම සුමච්චාචාරා නිරෝධ කරන මාර්ගේ මමුකක්ද කියෙන කාරණාව අපි තෝරාගන්නට ඉඩතබමින් අපි මෙතනි මේ කාරණාව දැනට අවසන් කරම්, එන ඔබ සැමට තෙරුවන් සරණයි.